රටම කලබමින් දින 15ක් තිස්සේ පුවත්ම වූ කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ අතුරුදහන් සුසිච්චා වංශකයේ සිරුර මාදම්පේ පණිරෙන්ඩාව රක්ෂිතයින් සාගැනෙන පුවත් සමගින් තවදුරටත් බලාපොරොත්තු දල්වාගෙන සිටි සුසිච්චා වංශකයේ ඥාතීන් සහෝදරයන් ඇතුළු පිරිස බලාපොරොත්තු සුන්ව හැඬූ කඳුලින් පසු වෙති. සිද්ධිය කණමැකුණු මොහොතේ පටන් එම නිවසට ඥාතීන් මෙන්ම සුසිත්ගේ අහලුවන් ආදී බොහෝ පිරිසක් රැස්ව සිටියහ. එතන සිටි මියගොස් ඇති සුසිත් ජයවංශගේ නැන්දනී උරූපයා දමයන්ති මහත්තිය පැවසුවේ, පොඩි කාලේ ඉඳලා මේ දරු දෙන්නා තනිවමයි හැදුනේ. අපි මොනතරම් කිව්වත් අපේ ගෙදරක එන්න කියලා දෙන්නා ස්වෝත්සාහයෙන් හැදී වැඩුනේ. අපි නිතර බැලුවා ඒත් ගෙවල් කුලියට ගනිමින් අයියයි මල්ලි දෙන්න හරිම ආදරයෙන් හිටියේ. ඒ දෙන්න වගේ එකමුතු දෙන්නෙක් මේ ගම් තුලානෙවත් නැතුව ඇති. මොනදී කළත් මොනවත් ගණන් නොගෙන සින්දුවෙන් කල් ගෙවන්න යාලා පුරුදු වෙලා හිටියා. අම්ම තාත්ත නැතුව හැදුණු වලුණු දරුවෝ කොහොමත් දඩබ්බරයි. ඒත් මේ කතාව හිතාගන්නවත් බැහැ. ගෑනු ළමයෙක් එක්ක මොන විදිහේ සම්බන්ධතාවයක් තිබුණත් මෙහෙම අවසානයක් අපි අහලා නැහැ. මේක ගැන පුළුල් පරීක්ෂණයක් ඕනේ. මේව කරපුන්ට හොඳක් වෙන්නේ නැහැ යයි සාප කරමින් පැවසීය. එහි සී සුසිත්ගේ බාල සහෝදරයාගේ බිරිඳ වූ එස් ශානිකා එරන්දි මහත්මියද පැවසුවේ මෙවන්නකි. අතුරුදන් වූ මොහොතේ පටන් අපේ නිවසේ හරිහැටි කෑමක්වත් නැහැ. සුසිත් අයියාගේ මල්ලි මගේ මහත්තයා සජිත් පොලිසියෙන් කියන වෙලාවල් වලට යන නිසා රැකියාවට ගියේ නැහැ. අපි හිතුවෙම ගෑනු ළමයෙක්ගේ සිද්ධියක් නිසා ඒක විසඳගෙන කොයි මොහොතේ හරි අයියාව ගෙනත් දාවි කියලා. ඒත් අපිට උදේ ආව ආරංචියේ හීනයක් වගේ. හලවත පැත්තේ කැලේක තිබිලා අයියාගේ මිනිය හම්බුණා කිව්වම හිතාගන්නත් බැරි වුණා. ඒක ඇහුණ ගමන් අපේ මහත්තයයි අක්කයි ඒ අයියාමද කියලා අඳුරගන්න කැලේට ගියා පොලිසිය එක්ක. පස්සේ අපේ මහත්තයා අයියගේ කරාබුවෙන් අඳුරගෙන තිබුණා. අපිට දකින්න ලැබුණා අපේ සුසිත අයියව ගහක මුල ළඟ මරලා දාලා තිබුණ හැටි. අපි කියන්නේ අපිට මේකට සාධාරණයක් ඕනේ, උපරිම දඩුවම් කරන්න ඕනේ, වෙන දෙයකට නෙවෙයි. අපිට අපේ සුසි අයිය නැති වුණා. මින් ඉදිරියටවත් අපේ රටේ මේ වගේ දේවල් වෙන එක නවත්තන්න ඕනේ. ඇත්තට මේ කියන සහෝදරියට අපේ සුසි අයියගෙන් අකටයුත්තක් වෙලා තිබුණා නම් නීතියට බාර දෙන්න තිබුණා. ඒ මුණානන් නීතිය ඉදිරියේ ඔප්පු වෙලා උසාවියේ දඬුවමක් නියම කළා නම් අපි කවදාවත් මෙහෙම මානසික වැටෙන්නේ නැහැ. මෙහෙම නීතිය අතට ගන්න කාටවත් දැහැනේ. එනිසා ගොඩාක් අයගේ සැකයක් තියෙන්නේ ඒ කියන සිද්ධියට එහාගේ මොකක් හෝ වෙන යම් කටයුත්තක් මෙතන ඇති කියලයි. මේ සම්බන්ධව දේශපාලඥයෙක් ගෙනත් කියවෙන්න අරන් තියෙනවා. ඇත්තනම අපිටත් හිටිනවා ඒ වගේ හයියක් නොවෙන්නේ. මේ වගේ පුංචි රටක මෙච්චර හරියක් කරන්න සිගිති වගේ කෙනෙක්ට කරන්න බැහැ. රැස්ස සිටි පිරිසද නොයෙකුත් මත දැරුවද දේශපාලන හා බලධරයන්ගේ සබඳතා ගැන ඉතා අප්‍රසාදයෙන් යුතුව කතාබස් කරනු දැකගත හැකි විය. ඒ අනුව සුසිත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය හා ස්ථානය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අවසන්ව අධිකරණයේ උපදෙස් ලැබෙන තෙක් තීරණය කළ නොහැකි බව ඥාතීහු පවසති. මේ වන විට සුසිත්ගේ නරක් වූ මෘත ශරීරයේ හලාවත රෝහලේ පශ්චාත් පරීක්ෂාව වෙනුවෙන් තැන්පත් කර ඇති බව කුලියාපිටිය කොට්ටාෂ අපරාධ විමර්ශකයන් කියති. ඒත් මේ සිදුවීම් මාලා පිළිබඳ ඔවුන් සිදු කරගෙන ලබන පරීක්ෂණ යාවත් කාලිනව සිදු කරගෙන යන බව ඔවුන් පවසයි. මුල සිටම පොලිසිය නොමග ඇරීමට සැලසුම් සහගතව සියලු කටයුතු සිදු කර ඇති නිසා අදාළ පරීක්ෂණ සිදු කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවද විමර්ශකයෝ වැඩි දුරටත් පැවසූහ. මේ වෙන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන හතකි. ඒ අතර පෙදරේරුවන් දෙදෙනෙකුද ප්‍රධාන සැකකරුගේ මව පියා ප්‍රධාන සැකකරු බවට සැකකරන පුද්ගලයෙකු ඔහුගේ බිරිඳ සහ මස්සිනා බව කියන අයවලුන් අත්අඩංගුවටගත් පිරිස අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ බව කියයි. කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ තරුණයා ප්‍රේම සම්බන්ධය පැවැතූ 18 හැවිරිදි තරුණිය ඇතුළු පවුලේ පිරිසගෙන මෙතෙක් කිසිදු තොරතුරක් දැනගන්නට නැතයිද හෙතෙම කීය. ඔවුන් මෙරටින් වෙනත් රටකට පලා ගොස් අධ්‍යයන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් කීය. උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.